आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथमेन पुआत सिरास्ताल विदेश मुदल एवन्न महाबैंकुएन एप एकक जापाने इटारो नकमुरा इल्ला सुनाट मलेशियावे नजीब लहिरे गियाट लंकावे एहेम वेन्ने ने मेवा अहला पन पलयान पेरेद तमाई कियला कियान्न वेन्ने अद टेलीवेकियेन इंडियाव तिरंगु पिटी अपनायने नतर कराई पान किया गन्न बेरुव इन्न अपट पानुत नति वेइद विदेश मुदल एवन्न महाबैंकुएन एप एकक प्रथमेन देशीय पुआत बहु देशोपालकयुन्गे गेवाल पासुगेदा गिनिगनिदी तमन्ट जनतावगेन निवास नवयक्म लबुनु बव रंजन रामनायक प्रकाश कला ए जनाधिपति समाव लबीमेन अनतुरुव पवति माध्य हमोकट एक्वेमिन वर्तमान देशपालने दी अर पक्षे मे पक्षे मे 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 अनुवदन देनो शक्तिमत करन्न यनो ओव ओतुमा टिक दवसा गिहिल्ला पुं ओक्कम एकाई मल्ली मेक ओय दन ओयान कियन्ने मल्ली दैक बलन्नुद दाम दन ने ओय एक एक मम कियलाने मन हिरेगी दन एकट मन अवुरुदाय मास हतक इल्ला दिन ओक कियला दन 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 किवे ओया मम किवे ने एक विशाल प्रश्न है मुलिम मल्य प्रश्न आदि मत हरिम उत्तरे उलोटेन इतकोट मट आए दंड तुंगनीट ऐसक्रीम मीनि शेप कर लुर्वाकन नो कमेंट मल्ल वाइंद मंग हिगी मल्ली मगे तीन मगे डिग्री तीन वर्बल नॉन वर्बल कम्युनिकेशन एक वाचिक वकलवा वाचिक नत्व अभिनय करती मेट के अभिनय पुट अख्यम इत लुकू पीड़ने इतने मेराटे हो रुगे मेराटे विनाशकर अद्पदी धरवा लक्ष दहायक न्यायवेलाइपदेन हिटप एमती मोदी बुद्धि एमती नगेट टिकट अल्लासर जपान आय बुद्धि मम कथाकर अवृदय मसता ओ धराग हिटिया क्यू गम हिरे मल लंकावे होरकाम कर्ण विन हिरे होरकाम हिल धर कर एक विशाल वरदान मम करपु देवल मीटा थोड़ा होद डेटा दाते එහෙම කරන්න යන්න බලාපොරොත්තු වෙනවා ඔබතුමා දේශපාලනයට එන එන්න බලාපොරොත්තු වෙනවා දැන් ඔය කියනවා ඔය දැන් ඔබතුමා බය කරලා නැද්ද මේ මොනේ බය ගෑවිලක් තියෙනවද කියලා වාය හද්ද මම දේශපාලන සත්ත්වෙක් දේශපාලනේ ඉන්නවා දැන් මේ එළිය වෙන දේවල් දැක්කම ඔබතුමාට තව ටික දවසක් ඇතුළට යන්න හිතෙනවා ඉන්න තැනක් තියෙනවද දැන් ඉදහස් වෙලා ඇවිල්ලා මම හිටපු ගේ තියෙනවා මම දන්න විදිහට මම වරදක් ආ ඒක කියන්න බෑනේ මේ මට නෑ मंत्री दूर लबी मते मैं मंत्री दूर हेमुन मैं लंका जनता गुड़ा देशपाल गिवा गिनी अद्दी मट गिवा नमे दीलती मट दुन मे मिन जनता दुन आदर कवदेपर मने කොමිස් ගන්නෙම නැහැ අම්මා පල්ල බුදුන් පල්ල ජේසු පල්ල විශ්වාස කරනවා විශ්වාස කරනවා නැත්නම් මට වැඩකුත් නැහැ සමහරු හිතන තරම් ලේසිද ඇත්තේ ඉන්නේ ඒක අත්දැකීමක් විදිහට මොකක්ද කියන්නේ සිරගතලා ඉන්නේ ඔව් හොඳ ප්‍රශ්නයක් ඔව් ඒ කියන්නේ මං මාව දැම්ම ඉස්සෙල්ලම රාජපක්ෂලාගේ බල ප්‍රදේශයට අඟුරුකොළ පැලස්ස දාලා නිකන් බිම දැම්මේ කෑම බීම නැහැ මදුරුවෝ අන්ත දුකක් වින්දා මම හිතන්නේ වෙන සිරකරුවන්ට දෙන්නේ නැති දුකක් මට දුන්නා ඒක සමහර ජෙනරල් වරුන්ට ආපු දුරකට නැමුතුම් මට පසු ආරංචි වුණා අවිල්ල ඉන්නවද උගේ කට ගන්න වැඩි දාන්න වැසිකිළිය ගන්න දන් වද දෙන්න කියලා. ඉතින් මේ වගේ ලොකු දනුවමක් දුන්නා ඉරගෙන. ඊට පස්සේ ටික ටික ඒගොල්ලන්ගේ කෝපය අඩු වෙන්න ඒක බිම එක කම්බිලියට මාරුණා. කම්බිලිය පැදුරට මාරුණා. පැදුර මෙට්ටෙට මාරුණා. ඊට පස්සේ ඔහොමම ටික ටික ඒ වගේ වුණා. කලාකාරයෙක් ඉඳලා ජේනල් මහත්තුරු එක්ක මිත්‍ර වෙලා වර්ධනය කරගත්තා. හිරිහැර කරපු කට්ටිය හොයලා බලද්දී පොහොට්ටුවේ ජේනල්. ඒගොල්ලෝ පලිගත්. ශ්‍රීලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතින් පිරිසක් සහ මෙරට නියෝජිතින් අතර දෙවන වටේ සාකච්ඡා පැවැත්ුණා.
ශ්‍රී ලංකාවට ණය ලබා දුන් පාර්ශ්වවල සමුලුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර තිබෙනවා. මෙරට මුහුණ දී ඇති ණය අර්බුදයට යම් සහනයක් ලබා දීමටත් ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති රටවල් සමග සත්කාරකත්වයේ වගකීම ගන්නටත් ජපානය එකඟ වී ඇති බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ. නමුත් මෙම සාකච්ඡා සඳහා චීනයේ සහභාගීත්වය පැහැදිලි නැති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාවට විශාල වශයෙන්ම ද්විපාර්ශ්වීය ණය ලබා දී ඇත්තේ චීනය ජපානය සහ ඉන්දියාවයි. මේ අතර ණය සහනගෙන සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ චීනෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ නික්කේයි ඒෂියා පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ණය ප්‍රතිව්‍යවහගත කිරීමේ අවශ්‍යතාවය සහ සියලුම ණය හිමියන් එකම ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවය අපි චීන රජයට දන්වා තිබෙනවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ණය ලබා ගැනීමට නම් චීනයේ ස්ථාවරත්වය අවශ්‍ය බව පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ප්‍රකාශ කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මහ බැංකු නිලධාරීන් සමග තවත් සාකච්ඡාවක් පැවැත්වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක්වුණා. විදුලි බල සංශෝධනය සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරයේ ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබා දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් කරන ලද ඉල්ලීමකට අනුව එම තොරතුරු ලබන සඳතාවන විට ලබා දීමටද මෙහිදී එකඟතාවය පළ වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරුද අද සාකච්ඡාවට එක් වූ අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඔන්ඩියල් සහ හවාලා ඇතුළු ක්‍රම මගින් මෙරට සිදු වූ මුදල් සම්ප්‍රේෂණ ක්‍රම දැන් බොහෝ දුරට අඩු වී ඇති බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඒ කොළඹ පැවති උත්සවයකදී විදේශගත ශ්‍රමිකයින් හට මෙරටට මුදල් එවීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමේ උත්සවය කොළඹදී පැවැත්වුණා. ලංකා රෙමිට් නම් වූ මෙම ජංගම දුරකථන යෙදවුම හරහා විදේශගත ශ්‍රමිකයින්ට මෙරට සිටින සිය හිතවතුන්ට පහසුවෙන් මුදල් එවීමට හැකියාව පවතිනවා. මහබැංකුව සහ විදේශ රැකියා අමාත්‍යංශයේක්ව මෙය ක්‍රියාවට නංවා තිබෙනවා. මේ මොබයිල් ඇප් එක බාගත කරගත්තාම හරි ඩවුන්ලෝඩ් කරගත්තාම හරි තමන්ට පුළුවන් එහෙ එක්ස්චේන්ජ් හවුස් එකක ඉඳන් මෙහෙ බැංකුවේ තමන්ගේ ප්‍රතිලාභිකාට හරි සල්ලි එවනවා නම් ඒ සල්ලියේ බෙනිෆිෂරිට එනකන් ඒක ට්‍රැක් කරන්න පුළුවන්. ඊට අමතරව ළඟම තියෙන එක්ස්චේන්ජර්ස් හවුසස් මොනවාද කියලාත් හොයාගන්න පුළුවන් වෙනවා. ඊට අමතරව බිල් පේමන්ට්ස් කරන්න හැකියාවත් बैंक क्रमेन लबेन विदेश विनिमय अनुपात डॉलर रेट रुपया तुलसी हट पहाक तुलसी हत्याकना और ब्लैक मार्केट और ग्रे मार्केट के तरह यह सामान का अडवला अति अतर मेक हों ප්‍රවණතාව එක්කත්වශයෙන්ම මෙහෙම එකක් තියෙනකොට අර විදියට මුදල් ලැබීමට දැන් එහෙම හේතුවක් නැහැ. මේ වගේ වෙලාවක අපි රටක් වශයෙන් තියෙන කරන්න ඕන ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය අපි පාවිච්චි කරන තෙල් ටික බේස් ටික ගෑස් ටික ගේනවද එහෙම නැත්නම් ටෙලිෆෝන් එකක් ගන්නවද මෝටර් රථයක් ගන්නවද ටෙලිවිෂන් එකක් ඕනද අඩු ගන්න ෆ්‍රිජ් එකක් ඒ වගේ එකක් ගන්න ඒ වගේ දේවල් යම් කිසි ආකාරයක කල් දාන්න පුළුවන් ඒවා. ඒ මුදල වෙනුවට ඒ මුදල එනවනම් අත්‍යවශ්‍ය දේවල් පාවිච්චි කරන්න වලට එතකොට ජනතාවට විශාල වශයෙන් පහසුවක් විශේෂයෙන් මේ වගේ අවස්ථාවක් මේ වෙලාවේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ ප්‍රයෝජනවත් විදිහට භාවිත කිරීම තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ தත්ත්වය සමලිනුනාට පස්සේ ක්‍රමානුකූලව මේ අවිවත් කරාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්න පුළුවන්. අද වෙනකොට ඩොලර් එකයි එළියේ බ්ලැක් මාකට් එකේ මුදලයි උන්ඩියල් හවාලා ක්‍රමවලින් ලැබෙන මුදලයි අතරේ දැන් ලොකු වෙනසක් නැහැ. මෙතුමගෙන් මම අහුවා තව කොච්චර කල් අපිට මේ ආනයන සීමා තියාගන්න වෙයිද කියලා. මෙතුම මාසයක් සඳහන් කරේ නැහැ. මම කිව්වා දෙසැම්බර් විතර වෙනකොට අපිට පුළුවන් වෙයිද ඕන ඕන දේවල් ටික ගෙන්න ගන්න. මම කිව්වා බොහෝ දුරට එහෙම පුළුවන් වෙයි. එතකොට තව මාස කීපයක් මේ විදියට අමාරුවෙන් අපි අල්ලන් හිටියොත් අපිට ඒ අත්‍යවශ්‍යම දේවල් ටික තෙල් ටික බෙහෙත් ටික ගෑස් ටික කෑම ටික මේ වෙලාවේ පවත්වාගෙන ගිහිල්ලා අපිට දෙයනේ කියලා ඊළඟ අවුරුද්දට යනකොට ඒ සුඛෝභෝගී ජීවිත ගෙවපු අයට එහෙම නැත්නම් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවල අවශ්‍යතා තියෙන අයට යන්න පුළුවන් කියන බලාපොරොත්තුත් එක්ක අපිට අද ජීවත් වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. යලිත් කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. යනුව පවතින තත්ත්වයේ හමු වේ රට වසා දැමීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළා.
මේ වන විට බිම් මට්ටමේ විශාල වශයෙන් කොවිඩ් 19 ආසාදිතයයි සැක සහිත රෝග ලක්ෂණ අයවලුන් වාර්තා වෙනවා විශේෂයෙන්ම අපිට නියමාකාරයෙන් පරීක්ෂණ වලට යොමු කරොත් දහස ඉක්මූ රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමේ වාර්තා වෙන්න පුළුවන් බව තමයි පේන තියෙන්නේ අපි මේ වෙද්දි ලංකාවේ පවතින තත්ත්වයට ඉතාමත්ම බිය විය යුතුයි ඒ වගේම කොවිඩ් 19 රෝගයෙන් විය හැකි ව්‍යසනය පිළිබඳ අපි ඉතාමත්ම බයෙන් කටයුතු කළ යුතුයි නමුත් මහ ජනතාව මෙසේ කටයුතු නොකරන බව පේන නිසා අපි ඔවුන්ට අනතුරු අඟවනවා මේ ඔබගේ හැසිරීමම ඉදිරියේදී ඔබට යම් ව්‍යසනයකට අතවැණීමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මේකට වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ සමහර වෙලාවට රෝහල් ගත වෙලා එහෙම නැත්නම් ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙයි. දැනට තියෙන තත්ත්වය ඉදිරියේදී වර්ධනය වුණොත් ඒ වගේම දිගින් දිගටම කොවිඩ් 19 රෝගය මේ විදිහටම පැතිරෙන්න මහ ජනතාව අවශ්‍ය පහසුකම් සපයලා දුන්නොත් අවශ්‍ය කටයුතු කරොත් ඉදිරියේදී අපිට කොවිඩ් 19 නිසා නැවත වරක් රට ව්‍යසනයකට මුහුණ දෙන්න පුළුවන්. ඒක ඇතැම් විට මුළු රටම ලොක්ඩවුන් කිරීමක් එහෙම නැත්නම් සොයන් ලොක්ඩවුන් වීමක් එහෙමත් නැත්නම් රටේ සම්පූර්ණයෙන්ම අකර්මණ වීමක් දක්වා වුවත් වර්ධනය වෙන්න පුළුවන්. පුත්තලම් මන්ත්‍රී සනත් නිශාන්ත කළ ප්‍රකාශයට එරෙහිව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සිය දැඩි විරෝධය තවමත් පළ කරමින් සිටිනවා. අර පුත්තලම් බෝරුව කියනවා මේ අධිකරණයේ වග කියන්න ඕනේ කියලා නිර්දෝෂ මිනිස්සුන්ට දඬුවම් කරන එක. ඉතින් දැන් ඔවුන් අධිකරණයට අපහාස කරන කිසි ගැටලුවක් නැතු. රංජන් රාමනායක ඇතුලේ ඉන්නේ අධිකරණයට අපහාස කිරීම නිසා. සනත් නිශාන්තලාට ඕන ඕන විදියට නීති අර්ථකථනය කරගන්න නෙමෙයි නීතිය තියෙන්නේ. සනත් නිශාන්තගේ ප්‍රකාශයත් අධිකරණයට බලවත් අපහාස කිරීමක් තමයි. මේ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් නීතිය පිළිබඳව අධිකරණය පිළිබඳව මිනිසුරුවරු පිළිබඳව විශාල සමාජයේ ඛේදවාචකයක් නිර්මාණය වෙන්න පුළුවන්කම තිබෙනවා මෙවැනි අය මේ සිද්ධ කරන ප්‍රකාශත් සමග. නීතියකින් එක කාටත් එක වෙන්න ඕනි. මන්ත්‍රීතුමාටද හිටපු ඇමතිතුමාටද කියලා බෑ. උදාහරණයක් වශයෙන් ගියේ පෙරේදා අපි දැක්කා මර්වින් සිල්ලා මහත්තයවත් අධිකරණයට කැඳවුවා. ජනාධිපතිතුමා ආපහු එනවයි කියලා. එතුමා එන එක හොඳයි ඇවිල්ලා එතුමාවත් නීතියට දැන් ඉතින් ජනාධිපති නෙමෙයිනේ. නීතියට හමුවට ගෙනල්ලා මේ හොරකම් කරපු සල්ලි වල සාක්ෂි අරගෙන එතුමා හරහාරි මේ සල්ලි ටික ගන්න ඕනි. ඒ පක්ෂයේ ඉන්න බොහෝ අය විවිධ චෝදනා වලට හොරමරකම් ජඩකම් වලට මිනිමැරුම් වලට චෝදනා ලැබලා උසාවියේ නඩු තියන අය. එතකොට ඒ අයට කොහොමද අධිකරණයේ සම්බන්ධව සහ විනිශ්චයකාරවරුන් සම්බන්ධව වෛරයක් තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පෝට්ටු පක්ෂය නිල වශයෙන් අධිකරණයට කරපු අපහාසය සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා නියෝග කරන්න කියලා ඉවරලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. මේ සම්බන්ධයෙන් වග උත්තර කරුවා ලෙස සැලකිය යුත්තේ සනත් නිශාන්තද එහෙම නැතිනම් පාලක පක්ෂයේ විදිහට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයේ විදිහට ඉන්න පොදු ජන පෙරමුණමද මේ අධිකරණය සඳහා වන මේ බලපෑම සහ අධිකරණයට අපහාස කිරීම කළේ කියන එකත් සලකා බලන්න ඕනේ. කොහොමත් අධිකරණයට අපහාස කිරීමේ නීතිය කබරගෝයා වුණත් කන්න උණුනහම තලගෝයා කරගන්න විදිහට තමයි දැන් භාවිතා වෙමින් තියෙන්නේ. ඒක දේශපාලන පරිගැණීම් සඳහා භාවිතා වෙමින් තියෙන්නේ. ඒක ඔප්පු වුණා රංජන් රාමනායක පිළිබඳ සිදුවීමේදී. මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. හින්දු ආගමේ යුග චක්‍රයක් පිළිබඳව කතා කරනවා. ඒ හින්දු ආගමේ යුග චක්‍රයන්ට අනුව දැන් මේ අප ජීවත් වෙන්නේ යුග හතරේ අවසානය තුලයි. හින්දු විශ්වාසයට අනුව මේ යුගය කලි යුගය විය යුතුයි. කලි යුගයේ විශේෂ ලක්ෂණ තමයි බැලූ බැලූ අත අසාධාරණයේ රජ කිරීම, අයුක්තිය රජ කිරීම, අසත්‍ය ඉහලින්ම වැජබීම, චාටු කතාවලින් පිරිලා තිබීම, මුදලට ඕනෙම පිළිකුල් සහගත අවැඩ වැඩක් කිරීම, සත්‍ය දැක දැකත් අසත්‍යම පිළිගැනීම. මේ වාක්‍ය තමයි අද ටෙලිවැකියට අප පාදක කරගන්නේ. සත්‍ය දැක දැකත් අසත්‍යම පිළිගැනීම. අපේ රටේ සමහර කොටස් හරි පුදුමයි. හොඳට ඇස් පේනවා, කන් ඇහෙනවා, දැනුම තියෙනවා. නමුත් යන්නෙම බැද්දෙමයි නේද? ආ, එකක් අමතක වුණා. මේ කලි යුගයේ නැත්නම් මේ අඳුරු යුගයේ තවත් එක් ප්‍රධාන සාධකයක් තමයි ලැජ්ජා බය නැතිකම. ලැජ්ජා බය නැතිකම. ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ නේද? අපි උදාහරණයකින්ම බලමුද. ජපානයෙන්ම ආරම්භ කරමු. මොකද ජනාධිපති රනිල් ජපානයට යන්න ඉන්නවා කියලා වාර්තා වෙනවා. ෂින්ෂෝ අබේ කියන්නේ ජපානයේ හිටපු අගමැතිවරේ. ජපන් ජාතිකින් අතර ජනප්‍රිය චරිතයක්. ශ්‍රී ලාංකීය අපටත් ඔහු හරි වැදගත්. පසුගිය ජූලි 8 වෙනිදා ඔහුව ඝාතනය කළා. දැන් ඊයේ ජපාන පොලිසියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙනවා.
ඇයි ශින්ෂෝ අබේට ආරක්ෂාව දීමේදී පොලිසිය අතින් අත්පසුවීමක් වැරද්දක් වුණා කියලා පිළිගනිමින් ලබා දුන්න ආරක්ෂාවේ දුර්වලකම නිසා තමයි ශින්ෂෝ අබේට ජීවිතය හැර යන්න වුණේ වෙඩි කන්න වුණේ කියලා පොලිස් ප්‍රධානි ඉටාරු නැකමුරා කියනවා. ඒ නිසා මට ගෙදර යන්න ඕනේ කියලා ඔහු ඉල්ලා අස්වෙනවා. අපේ කෙනෙකුට මෙහෙම ඉල්ලා අස්වෙන්නම වුණාම කියමුකෝ නේද? ගෙදර නෙවෙයි යන්නේ. කොහෙද යන්නේ? විදේශ සේවයට. එහෙම ගිය අයගේ නම් අපට නම් හොඳට මතකයි. මෙහෙම ගත්තම මේ ඇත්තටම කලි යුගය අඳුරු යුගය අපේ රටට විතරද කියලා හිතෙනවා. අපේ රටේ පොලිස් ප්‍රධානින් ඉල්ලා අස්වුනා නම් මේ විදිහට කොස්තාපල් කෙනෙක්වත් පොලිස් දෙපාර්තමේන්තුවට ඉතිරි වෙන එකක් නැහැ නේද? ඔවුනේ ගාලු මෝදර අරගලයට සංදේශයක් මේ යකඩ පොළවල ඔතාගෙන ඇවිත් පහර දෙනකන් බලාගෙන බකන් නිලාගෙන හිටපු ආරක්ෂක ප්‍රධානින් මේ වන විට එහෙනම් ඉතින් කී පාරක් ඉල්ලාස් වෙන්න ඕනේද නේද? කලියුග කාලේ ජපානයේ හැම වුණාට මෙහි එහෙම වෙන්නේ නැහැ. දැන් බලන්න මැලේසියාව. මැලේසියාවේ හිටපු අගමැති නජීබ් අවුරුදු 12ක සිරදඬුවමකට යටත් කෙරුණා. වයස අවුරුදු 69යි. අගමැති වෙලා හිටිය කාලේ ඩොලර් මිලියන 10ක අල්ලසක් බැංකුවකින් ගත්තා කියලා තමයි චෝදනාව. අවුරුදු 12ක සිරදඬුවමට අමතරව ඇමරිකානු ඩොලර් මිලියන 46ක දඩයකුත් නියම කෙරුණා. ඒ කියන්නේ අර වංචා කළ ඩොලර් මිලියන 10 වගේ 4 ගුණයකටත් වඩා වැඩි දඩයක්. ඊට වඩා වැදගත් කාරණේ එක නෙවෙයි. මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්න පෙර හිටපු අගමැති නජීබ් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමන්ගේ නීතිඥ මණ්ඩලය වෙනස් කරලා අලුත් නීතිඥ මණ්ඩලයක් සමග අභියාචනයක් දාන්න ඉඩ දෙන්න කියලා. නමුත් අගවිනිසුරුතුමිය එය ප්‍රතික්ෂේප කරනවා. දැන් ඉතින් හිටපු අගමැතිට හිර යන්න තමයි වෙන්නේ. ඒ තමයි මැලේසියාව. එහෙ එහෙම වුණාට මෙහෙ එහෙම වෙන්නේ නැහැ. මොකද හිරේ යවන්න නඩු අහන්න අධිකරණයට ගෙනියන්න එපායයි නේද? මෙහෙ පොලිස් පරීක්ෂණ වලදීම වැඩේ යට යනවා. කවුද අප්පා අපේ රටේදී අගමැති කෙනෙකුව අත්අඩංගුවට ගන්න තරම් හයිය තියෙන පොලිස් නිලධාරියා නේද? ඇමතිලා මන්ත්‍රීලා විතරක් නෙමෙයි පළාත් සභා දේශපාලනඥයින් ළඟත් දෙකට තුනට නැවෙන අයනේ වැඩි හරියක් ඉන්නේ නේද? උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ කියලා තමයි ඉතින් අපට ඇත්තටම කියන්න වෙන්නේ. ලංකාවේ ආසන්නම උදාහරණයක් දෙන්නද? අල්ලනවා නම් දඬුවම් දෙන්න නේද? චීන පොහොර නැව මතකද? ඒ නැවේ ඒ චීන සමාගමේ නම තමයි ෂින්දාවෝ. ඒකත් අමතකද දන්නේ නැහැ. අර ලංකාවටේ කැරකි කැරකි ඉඳලා ගියේ එක නම් ලොකු දෙයක්. මහාචාර්ය මාරම්බේ, ආචාර්ය වර්ෂිලා වගේ ඒ අයගේ එකමුතුව එදා තිබුණේ නැත්නම් ඒ අහිතකර ශුද්‍ර ජීවි අඩංගු නැව එහෙනම් ඉතින් ලංකාවේ තමයි. දැන් ප්‍රශ්නේ එක නෙමේ. පොහොරත් නැහැ. නැවත් පිහින තෙක් මානයක නැහැ. අලුත් පොහොර ආවෙත් නැහැ. අපට මොකද වුනේ? රුපියල් කෝටි 140ක් මේ නැවට ගෙවලා තියෙනවා. දැන් පොරත් නැහැ. ගෙවපු රුපියල් කෝටි 140ක් නැහැ. තීන්දු තීරණ ගත් අය මිය ගිහින්ද? නැහෙනේ. එදා මීට හා කිව් කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරින් තාම ඉන්නවා. එදා හිටපු මහින්දානන්ද අලුත්ගමගේ ශසින්ද්‍ර රාජපක්ෂ වැනි ඇමතිලා තාම ඉන්නවා. වැරදි තීන්දුවට අත ඔසවපු කැබිනට්ටුවේ අයත් තාම ඉන්නවා. මේක පොඩි ගාණක් හැබැයි. අපේ අය ගහලා තින්නේ ඩොලර් මිලියන ගණන් වලින් ඇත්තටම. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අප සත්‍ය දැක දැකත් අසත්‍යෙම පිළිගැනීම. අපේ ටෙලිවැකි තුලින් මේ උත්සාහ දරන්නෙම සත්‍ය පිළිගන්නා ලෙස ඔබට මතක් කිරීමට. සත්‍ය පිළිගන්න දවසට අර්ධ සත්‍යක් නැති බව අප තේරුම් ගනීවි. එදාට ජපානයේ පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වුනා වගේ මැලේසියාවේ හිටපු අගමැති නජීබ්ලා හිර යනවා වගේ මෙහෙ අයටත් හිර යන්න වේවි නේද? දැන් ඉතින් මේක අහලා පනපලයන් පෙරේදා කියලා ටෙලිවැකියට හිනා වෙන්න එපා හොඳේ කියලා මතක් කරනවා. අනුග්‍රහය නැනවත් වනිතාව සිය පවුල ගොඩනගන්නේය. ඔබේ දේශීය මහා විදේශ රැකියා කාර්යාලය කුරුණෑගල ග්‍රීන්වේ.
ඉන්දියාව තිරිඟු පිටි අපනයනීය සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ඉන්දියාව මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පසුගිය දාරැසූ ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවේදී. युक्रेन सह रुसियान गोलिय तिरिंगु सेपेयुं दामे बिंद वेटिमीन पवितिनेपा युक्रेन लो विशालतम तिरिंगु अपनायन करुवेनेपा इंडियाव लोव देवन विशालतम तिरिंगु अपनायन करुवेक गोलिय तिरिंगु सेपेयुं दामे बिंद वेटिमीन इंडियावटद ए तदिन बलपाति वेनेपा ए तिरिंगु अपनायनेदी श्रीलंकाव प्रधान वशेन्म तिरिंगु पिटि गेन्वन्ने इंडियावेन ए अनुव इदिरियेदी मेरट तिरिंगु पिटि हिंगियक एतिवीमे अवधानमक मतुवी तिबेनेपा अत्यवश्य द्रव्य आनायन करुअन संगमे पवसाने अप विकल्पयाक्लेस तुर्की सह युक्रेन तिरुंगुपिटी आनायने कलेयुतु बवाई नमुत ए संदहा विशाल काल सीमावक गतवन बवाई एम संगमे माध्य प्रकाशक निमाल सेनिविरत्न वेडिदुरटत संदहन कले एसे इदिरियेदी तिरुंगुपिटी हिंगयक एति वोहोत सियलुम बेकरी निष्पादनवल हिंगयक सह मिल इहलयामक सिदुविय हेकी बव समस्त लंका बेकरी हिमियन्गे संगमे पवसनेपा අද වෙන විට බේකරි කර්මාන්තය සඳහා අවශ්‍ය කරන තිරිඟු පිට විශාල හිඟයක් පවතිනවා විශේෂයෙන්ම පහුගිය දිගේ ඉන්දියාවෙන් පිටි ආනයනය කළ තමයි අපේ උත්පාදන සැරලන සැපයුම ලබා කරගත්තේ ඉන්දියාවෙන් පිටි සැපයුම නැවැත්තුව විතරයි ලංකාවේ තියෙන පිටි ටික ඉතාමත්ම අධික මිල ගණන් යටතේ අලෙවි කරලා බේකරි හිමියා සූරා කෑමට පටන් අරන් තියෙනවා අද වෙනකොට බේකරි 1000 1500 සම්පූර්ණයෙන්ම සාදාලා ඉවරයි ඉදිරියේදී පාන් ඇතුළු සියලුම දේවල් පෝරිමේ ගිහිල්ලා ගන්න සිද්ධ වෙනවා පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් අමරිකානු රජයේ විසින් මෙරටට පිරිනමා තිබෙනවා. මෙම වියලි ආහාර තොගය බාර දීම මෙරට අමරිකානු තානාපතිනි ජූලි චාන් අතින් අද නිල වශයෙන් සිදු කෙරුණා. ඒ වත්තල මුතුරාජවෙල පිහිටි ස්පෙක්ට්‍රා ගබඩ සංකීර්ණයේදී. එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. මරදනකාරී ප්‍රතිපත්ති හරහා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කරමින් සිටින රජයේ මේ ඒකාධිපති වියරුව පරාජය කරන්නට අද මේ දඩේම ක්‍රියාත්මක කරන්නේ තෝරාගත් පිරිසකට පමණයි. එක වෙලාවකට අපිට හිතෙනවා මේ දඩේම එක්තරා ආකාරයක දේශපාලන ඩීල් එකක්. ඇමරිකානු තානාපතිට කිසිම අයිතියක් නැහැ අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කතා කරන්න. ප්‍රේමදාස මහත්තයා ඒ හයිය ඒ ගුණය නැහැ මේ සජිත්ගේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. සජිත් අඩුගානේ තමන්ගේ පියානෝ දිහා බලවත් ඒ තීන්දුව తీරන ගන්න හිතුවත් මං හිතන්නේ වටිනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ 100%ක් 25 වෙනිදා 24 වෙනිදා එන්න සූදානම් වෙලා තිබුණේ. නමුත් එදා මං මේ කට පොඩ්ඩක් ඉක්මන් කරගත්තනේ. ඒ නිසා ඒ ගමන සැප්තැම්බර් 3 වෙනිදට කල් දැම්මා. අද මේක කියපු නිසා පස්සර දැම්මේ නැත්තම් සැප්තැම්බර් 3 වෙනිදට ලංකාවට එනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් එනවා කියලා ලොකු කතාබහක් යනවා. නෙළුම් මාවතේ ඊයේ තිබුණා මාධ්‍ය සාකච්ඡාව. ඒකේ මාධ්‍යවේදීන් අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අගමැතිනෝ. ඔව් අපි දෙන්නම ඡන්දය දෙනවා. මේ වගේ තකතිරු ගොම් මැටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්න මේ වගේ මෝඩ අලි තමයි එපා වෙන්න ඕනේ. ඒ ගණේට අපිව දාන්න එපා කරුණා කරලා. මම පෞද්ගලික හිතනවා හැමදේම මේ රටට වෙන්නේ මේ රටේ වාසනාවකට කියලා. මේ රට හරියට ටෙනිස් බෝලයක් වගේ වතුර යටට තල්ලු කරත් ටික වෙලාවක් අපි අතාරපු ගමන් උඩට පොඩි වෙනසක් කරගෙන අපි හැරුණොත් අපිට පුළුවන් මේ රටේ හරි ක්‍රමවේදයකට යන්න. පුරා කාපුව නැවත පවරා ගමු කියලා එකක් තියෙනවා නම් ඒක අදාළ වෙන සියලු දෙනා මේ අරගලයට විරුද්ධයි. කුඩා තැන ඉඳන් ගත්තොත් අරගලයේ ඉන්න අය කුඩුකාරයෝ. අරගලයේ ඉන්න අය රනිල්ගේ ගෙදර තිබ්බ විදේශ මත්පැන් බෝතලයක් හොරගම් කරගෙන ගිහිල්ලා. ගෙදර ඒවත් තිබිලා තියෙනවා. තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ග්‍රාමීය හා නාගරික අඩු ආදායම් ලාභී පවුල් සඳහා ලබා දෙන ආධාර වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යුනිසෙෆ් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ යුනිසෙෆ් හි නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී යාපනය කරේනගර් පොන්නලේ පාලම අසලදී කාන්තාවක් යතුරුපැදියකින් ඇදවැටි මිය ගොස් තිබෙනවා. මියගිය කාන්තාව 24 හැවිරිදි බවයි වාර්තා වන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය අගෝස්තු මාස 30 සහ 31 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. ඒ විශ්වවිද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී. පලාලි හන්දියේ ස්ථාපිත කරන ලද සංහිඳියා මධ්‍යස්ථානය අද විවෘත කරුණා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් වික්‍රම් ලියනකේගේ ප්‍රධානත්වයෙන්. නිවාස ආසන්නයේම අධිබලතේ විදුලි රැහන් එළීමට විරෝධය පළ කරමින් අද විරෝධතාවයක් පැවැත්ුණා. ඒ බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී
මහමග ගමන් ගන්නා කාන්තාවන් බිය ගන්නවා අත් බෑග් සොරා ගැනීමේ නිරතව සිටි පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ අලුබෝමුල්ල ප්‍රදේශයේදී බගවන්තලාව කොටියාගල තේවත්තක අනවසරයෙන් මැණික් කරමින් සිටි පුත්කලින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පලා ගිය තවත් පස් දෙනෙකු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි වැලිකම මිදිකම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී ලක්ෂ 16කට වැඩි රන් භාණ්ඩ සොරකම් කළ පුත්කලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා නීති විරෝධී ලෙස ඕමානයේ මස්කට් නගරයේ සිට මිරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමග පුත්කලින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ කටුනායක රේකුණිල දහරින් සිදු කළ වැටලීමකදී එහි වටිනාකම මිලියන 16ක් බවයි වාර්තා වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් ඔබට සුවදායි දවසක්අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.